තෙරුවන් සරණයි අපි තාමත් ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කරමු අපට ධර්මීය දේශනා කරන්නට කියා අවසරයි ස්වාමින් වහන්ස පින්වත්නි අද පොසොන් පුර 15 පොය දවසේ අද දවසේ පින්වත්ලා සියලු දෙනාටම මේ රටේ සෑම සිංහල බෞද්ධ පින්වතෙකුටම බොහොම වටිනා කියන දවසක් පින්වත්නි මේ උතුම් ශාසන අර්ථයන් අපේ මාතෘභූමියට ලැබුණු දවස ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ ඒ මහා සංඝරත්නය මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය අපිට රැගෙන ආපු දවස මේ සුන්දර දවසේ පින්වතුන්ලා අද උදෑසන පටන් ගමේ විහාරස්ථානෙට ගිහිල්ලා ගමේ ආරණ්‍යෙට ගිහිල්ලා පෙරමස් සමාගම් වෙලා උපෝසත සීලයන් සමාදන් වෙලා ඒ වගේම පංච සීලයන් ආජීව අත්මක සීලයන් සමාදන් වෙලා බොහොම පංච නීවරණ තුනේ වූ සිතෙන් ගත කරන මොහොතක් මේ මොහොත පින්තුනි මේ සුන්දර මොහොතේ පින්තුල්ලා සිරස ගුවන් විදුලියේ වාඩි වෙලා දැන් මේ සූදානම් වෙන්නේ මේ සුන්දර රාත්‍රිය අපේ මේ පුණ්‍යවන්ත මාතෘභූමියට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අර්ථය රැගෙන ආපු මේ පුණ්‍යවන්ත දවසේ මේ සුන්දර රාත්‍රිය විදර්ශනාම්යන් රාත්‍රියක් බවට පත් කරගන්න සූදානම්වයි පින්වතුන්ලා සියලු දෙනාම මේ මොහොතේ සැදී පැහැදී සිටින පින්වතුනි මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපේ මේ පුණ්‍ය භූමියට වැඩම කළේ පින්වතුනි මේ සුන්දර විදර්ශනා ධර්මයන් අපිට කියලා දීලා ලෞකිකත්වයේ තුල ආස්වාදයේ තුල ජීවත් වෙච්ච ජනතාවට නිවනේ රස්තේ පින්වතුනි සෝවාන් සතරදාගාමි අනාගාමි ආරියත් ඒ උතුම් අධිගමයන්ගේ රස්තේ ලබලා දීලා පින්වතුනි ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කොට වදාළ උතුම් සම්මා සම්බුද්ධ ශාසනේ රැකවරණය අපිට ලැබලා දෙන්නයි අද වෙනි දවසේක මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපේ මේ පුණ්‍ය භූමියට වැඩම කළේ පින්තුනි ඒ නිසා ඔබ පින්වත් සිංහල බෞද්ධ පින්වතෙක් නම් ඒ වගේම ඔබ මේ උතුම් බුදුදහම කෙරෙහි ලැබී ආවක් අවක් දක්වන කැමැත්තක් දක්වන පින්වත් අන්‍ය ආගමික පින්වතෙක් නම් පින්තුනි අපි දක්ෂ වෙන්න ඕනේ අද වෙනි මේ සුන්දර දවසක මේ සුන්දර පොසොන් 15 පොය දවසේ මේ සුන්දර රාත්‍රිය පින්තුනි ඒ අප වෙනුවෙන් අපේ විදර්ශනාමය අරමුණු වෙනුවෙන් කරුණාවෙන් වැඩම කොට වදාළ ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට කෘතවේදී වෙන්න පින්තුනි ඒ නිසා මේ සුන්දර රාත්‍රිය පින්තුනි ඒ අතීත පංච උපාදානස්කන්ධයට මොහොතක් හිත යොමු කරන්න අතීත පංච උපාදානස්කන්ධයට මොහොතක් හිත යොමු කරලා නුවණින් දකින්න ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ඒ මහා සංඝරත්නය පිරිවරාගෙන අද වෙනි දවසක පින්වතුනි අතීතේ අපේ රටට වැඩම කරපු අවස්ථාව සිහියට නගා ගන්න ඒ සිහියට නගාගෙන පින්වතුනි මොහොතක් දැස් දෙක පියාගෙන හදවතින් මේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේට වන්දනා කරන්න මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ අනන්ත වූ කරුණාවට අනන්ත වූ ඥාණයන්ට මොහොතක් හදවතින් වන්දනා කරන්න මේ සුන්දර පොසොන් පුර 15 පොය දවසේ පින්තුනි දැන් ඔබට පුළුවන් මේ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපට දායාද කරපු ඒ සුන්දර ධර්මයන් මේ විදර්ශනා රාත්‍රියේදී ජීවිතයට එකතු කරගන්න පින්තුනි ඔබ දෙස ඔබ හොඳින් බලන්න මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන පින්වතුන්ලා තමාගේ හද සාක්ෂිය දෙස සතිය සිහියෙන් යුතුව බලන්න පින්තුනි ඔබේ සිත මේ මොහොතේ සමාධිමත් සිතක් බවට පත් වෙලාද තියෙන්නේ සංසිඳුණු සිතක් බවට පත් වෙලාද තියෙන්නේ
පංච නීවරණ තුනේ වූ සිතක් බවට පත් වෙලාද තියෙන්නේ පින්වතුනි පුංචියෝ සිතේ විචරීමක් තියෙනවා නම් පින්වතුනි ඔබේ සිත ධර්මය තුළ තැන්පත් කරගන්න ඔබේ සිත සමාධිය තුළ මොහොතක් බහා තබන්න පින්වතුනි දැස් පියාගෙන මොහොතක් ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න මේ සුන්දර රාත්‍රියේ සිරස දුවන්නේ දිලේ දිලේ වාඩි වෙලා ඔබේ ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරන්න ආස්වාසයේ ඉහළට ගනිද්දී ඇති වෙනවා කියලා දකින්න ඒ ආස්වාසය පහතට හෙලද්දී නැති වෙනවා කියලා දකින්න ඇතිවීම නැතිවීම ආස්වාස ප්‍රාස්වාසයේ හොඳින් නුවණින් දකින්න පින්තුනේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි සිට ඍජුව පිහිටා ගන්න මේ සුන්දර රාත්‍රිය සමාධිමත් සිතකින් විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගෙන ඒ විහිදු මහෝත්තම ආනන්ද වහන්සේට පින්තුනේ හදවතින්ම කෘතවේදී භාවය දක්වන්නයි පින්වත්ව මේ සූදානම් වෙන්නේ දැස් පියාගෙන පින්තුනේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි මෙහි යොමු කරන්න ආස්වාසයේ ඉහළට ගනිද්දී ඇති වෙනවා කියලා නුවණින් දකින්න පහළට හෙළද්දී නැති වෙනවා කියලා නුවණින් දකින්න ඇති වෙනවා නැති වෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවීම නැතිවීම දකිමින් ස්වභාවිකව උස්ම ගන්න පින්තුනි දැන් ඔබට වැටහෙනවා ඇති බාහිර සෑම අරමුණක්ම ඔබෙන් ඈතට ගිහිල්ලා ඔබේ සිත ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි ඍජුව පිහිටලා තියෙනවා පින්වතුනි ඒ ඍජුව පිහිටුවා වූ හිත සමාධිමත්වයි තිබෙන්නේ ඒ කියන්නේ පංච නීවරණයන් තුනී වෙච්ච හිතකින් දැන් ඔබ පසු වෙන්නේ මේ පංච නීවරණ තුනේ වූ හිතෙන් මේ සුන්දර විදර්ශනා රාත්‍රිය පින්වතුනි සැබවින්ම විදර්ශනාමය රාත්‍රියක් බවට ඔබ පත් කරගන්න මුලින්ම ඔබගේ රූපය පින්වතුනි මොහතක් සතර මහා ධාතුවක් හැටියට දකින්න පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතු කොටස් වෙන්වෙන් ඔබ නුවණින් දකින්න පින්වතුනි ඔබේ ශරීරයේ තියෙන තද ස්වභාවය මස් සම් ඇට නහර මේ සියලුම ශරීරයේ තද ස්වභාවයන් පඨවි ධාතුව හැටියට වෙන්ව මනසින් ගන්න ඔබේ ශරීරය ආපෝ ධාතුව වෙනම ගන්න රුධිරය සෙම් සතු මුත්‍රා මේ සෑම ආපෝ ධාතුවක්ම වෙනම මනසින් ගන්න පින්වතුනි ශරීරයේ තේජෝ ධාතුව වෙනම ගන්න ශරීරයේ උෂ්ණ ස්වභාවය ශරීරයේ වායෝ ස්වභාවය වෙනම දකින්න දැන් ඔබේ මනස ඉදිරියේ කොටස් හතරක් තියෙනවා පින්වතුනි පඨවි ධාතුව ආපෝ ධාතුව වායෝ ධාතුව තේජෝ ධාතුව මේ කොටස් හතර වෙන වෙන වශයෙන් දකින්න දැන් ඔබේ ශරීරය ඔබ ධාතු මානසිකාරය තුල විසිරෝලයි තිබෙන්නේ ඔබට දැන් මමේ කියලා සංඥාවක් නැහැ මගේ කියලා සංඥාවක් නැහැ මගේ ආත්මය කියලා ඔබට දැන් සංඥාවක් නැහැ පින්වතුනි ඔබේ සියලු සංඥාවෝ කායානුපස්සනාව තුළ සුන්දර ධම්මානුපස්සනාවක් බවට පත් කරලා තියෙන්නේ සැබෑ ධර්මතාවයක් දැන් මනසින් දකින්න දැන් ඔබේ ඝන රූප සංඥාව මමයේ කියන රූප සංඥාව ඔබෙන් බැහැර වෙලායි තියෙන්නේ ඔබ නුවණින් දකින්න ඔබ ඉදිරියේ තියෙන ඒ පඨවි ධාතුව ඒ පඨවි ධාතුව කුණු වෙලා නරක් වෙලා විනාශ වෙලා බාහිර සතර මහා ධාතුවට මොහු වෙන්නේ නැති ඔබ නුවණින් දකින්න ඔබේ ආපෝ ධාතුව කුණු වෙලා නරක් වෙලා ගඳ ගහලා නිලමැස්ස වහලා බාහිර සතර මහා ධාතුවටම මොහු වෙනවා නුවණින් දකින්න පින්තුනි ඒ තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටම මොහු වෙලා යනවා නුවණින් දකින්න ඒ වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවටම මුහු වෙනවා නුවණින් දකින්න පින්තුනි මේ සුන්දර රාත්‍රියේ සමාධිමත් හිතෙන් ඔබ ධාතු මනසකාරය තුලයි ජීවත් වෙන්නේ දැන් ඔබට පුළුවන් අතීත පංච උපාදානස්කන්ධයට මොහොතක් හිත යොමු කරන්න
ඒ අතීත පංච උපාදානස්කන්ධය තුල පින්තුනේ මිදු මහෝත්තම ආනන්ද වහන්සේගේ රූපකාය සිහියට නගා ගන්න මිදු මහෝත්තම ආනන්ද වහන්සේගේ රූපකාය පින්තුනේ ධාතු මානසිකාරය තුල විසිරුවා දකින්න මිදු මහෝත්තම ආනන්ද වහන්සේ සමග මේ සුන්දර මාතෘභූමියට අප කෙරේ අනුකම්පාවෙන් වැඩම කළ ඒසියලෝම මහා සංඝ රත්නේ රූපකායන් ධාතු මානසිකාරය තුල විසිරුවා දකින්න ඔබ මිදු මහෝත්තම ආනන්ද වහන්සේගේ රූපකායන් පඨවි ධාතුව හැටියට වෙනම දකින්නවා පින්නතුනි ආපෝ ධාතුව හැටියට වෙනම කොටසක් දකින්නවා වායෝ තේජෝ ධාතු හැටියට දකින්නවා දැන් ඔබ ඉදිරියේ තියෙන්නේ මිදු මහෝත්තම ආනන්ද වහන්සේ කියන රූප සංඥාව නෙමෙයි පින්නතුනි දැන් ඔබ ඉදිරියේ තියෙන්නේ මිදු මහෝත්තම ආනන්ද වහන්සේගේ ඒ අධ්‍යාත්මික රූපය තුලින් මතු කොටගත් ධාතු මානසිකාරයයි ඔබ නැවත නැවතත් ඔබේ සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් දකින්නවා වගේම ඒ මිදුතම ආනන්ද වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුවක් පින්නතුනි පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට දකින්න ඒ වැඩම කොට වදාළ සියලුම මහා සංඝ රත්නේ රූපකායන් පඨවි ආපෝ තේජෝ වායෝ ගොඩවල් හතරක් හැටියට දකින්න පින්නතුනි ඒ වගේමයි එදා මිහිඳු මහෝත්තම ආනන්ද වහන්සේ මේ සුන්දර මාතෘභූමියට වැඩම කරපු වෙලාවේ අපේ රටේ රජකම් කරපු ඒ දේවානම්පියතිස්ස රජතුමාගේ රූපකාය පින්නතුනි ධාතු මානසිකාරය තුල විසිරවලා දකින්න පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් හතරකට ඒ රූපය වෙන් කරලා දකින්නේ රජතුමාගේ රූපය පඨවි හැටියට ශරීරයේ තද ස්වභාවය වෙනම ගොඩකට ගන්න ආපෝ හැටියට ශරීරයේ ද්‍රව ස්වභාවය වෙනම ගොඩකට ගන්න ඒ තේජෝ ධාතුව වායෝ ධාතුවක් වෙන් වෙන් වශයෙන් නුවණින් දකින්න පින්නතුනි දැන් ඔබට ඔබ කියන මම කියන ඔබේ රූප සංඥාව තුනී වෙලා නිරුද්ධ වෙලා මිදු මහෝත්තම ආනන්ද වහන්සේ ඇතුළේ වැඩම කොට වදාළ මහා සංඝ රත්නේ රූප සංඥාවන් ඔබේ නිරෝධය වෙලා ඒ වගේමයි දේවානම් කියතිස්ස රජතුමා කියන රූප සංඥාව දැන් ඔබෙන් නිරෝධය වෙලා පින්නතුනි ඔබ දකින්නේ එකම එක පඨවි ධාතු ගොඩක් එකම එක ආපෝ ධාතු ගොඩක් එකම එක තේජෝ ධාතු ගොඩක් එකම එක වායෝ ධාතු ගොඩක් පින්නතුනි එදා මේ රටේ ජීවත් වෙච්ච සෑම පින්වත් ජනතාවක්ම සිහියට නගා ගන්න ඒ අතීත රූපස්කන්ධයන් සිහියට නගා ගන්න සිහියට නගාගෙන ඒ සෑම රූපයක්ම ධාතු මානසිකාරය තුල විසිරවල දකින්න පින්නතුනි ඒ සෑම ජනතාවගේම රූප පඨවිය හැටියට වෙන්ම ගන්න ආපෝ ධාතුව හැටියට වෙනම ගන්න වායෝ තේජෝ ධාතු හැටියට වෙනම ගන්න පින්හතුනේ ඝන රූප සංඥාවකින් එදා ජනතාව ඔබ දකින්නේපා දැන් ඔබට ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකය එකම ධාතු මානසිකාරයක් තුළ ඔබ විසිරෝලයි තිබෙන්නේ පින්හතුනේ නැවත නැවත නුවණින් දකින්න ඔබේ අධ්‍යාත්මික රූපයත් පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු ගොඩකට කොටස් හතරකට වෙන් කරලා ඒ කොටස් හතරටම ඔබ මිදු මහෝත්තම ආනන්ද වහන්සේගේ මහා සංඝ රත්නේ ඒ සතර මහා ධාතුවක් එක් කරන්න දේවානම් පියතිස්ස රජතුමාගේ රූපකාය සතර මහා ධාතුවක් බවට පත් කරලා ඒ සතර මහා ධාතු ගොඩක් මේ ගොඩ තුලින්ම දකින්න සමස්ත ජනතාවගේම රූපකායන් අතීත රූපස්කන්ධයන් ධාතු මානසිකාරයේ තුනම විසිරෝල පින්නතුනේ පඨවි ආපෝ තේජෝ වායෝ හැදියට වෙන් වෙන් වශයෙන් දකින්න දැන් දැස් පියාගෙන ඔබ නුවණින් දකින්න පින්නතුනේ ඒ මහා පඨවි ධාතු ගොඩක්මයි සම්මස්සට නහර පින්නතුනේ ලක්ෂ ගාණක් ජනතාවගේ පඨවි ධාතු ගොඩ වෙනම ඔබට පේනවා
ලක්ෂ ගානක් ජනතාවගේ ආපෝ ධාතු කොට ඔබට දැන් මෙනම පේනවා ලක්ෂ ගානක් ජනතාවගේ තේජෝ වායෝ කොටවල් ඔබට දැන් නුවණින් පේනවා පින්තුනි කොතනකවත් ඝන රූප සංඥාවක් ඔබට පේන්නේ නැහැ මමයේ මගේ මගේ ආත්මය කියලා සංඥාවක් එතන පේන්නේ නැහැ මීදු මහෝත්තමයාණන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමා ඔබය මමයේ කියන සංඥාවක් දැන් ඔබට පේන්නේ නැහැ පින්තුනි ඔබ දකින්නේ කුමක්ද නරක් වේලා කුණු වේලා ගඳ ගහලා නිරමැස්ස වහන පටවි ධාතු ගොඩක් ඒ වගේම විනාශ වෙලා පිනුදු වෙලා යන ආපෝ ධාතු ගොඩක් ඒ වගේම පින්තුනි ඒ සියල්ලටම මැදි වෙච්ච වායෝ ධාතුව තේජෝ ධාතු ගොඩක් පමණක්මයි පින්තුනි සුන්දර ධාතු මානසිකාලය තුල හිසරෝ හිත විසිරෝල දකිද්දී පින්තුනි රූප සංඥාව බෙන් නිරෝධය වෙලා යනවා සිවුම් වෙලා යනවා නිරෝධය වීමේ මාර්ගය ඔබ මතු කර ගන්නවා පින්තුනි රූප සංඥාව නිරෝධය වුණ තැන රූප සංඥාව සිවුම් වුණ තැන පින්තුනි රූපය අසුබෙන් වේදනා සංඥා සංකාර විඥාණයන්ට ඉඩක් නැති වෙනවා ඉඩ අහිමි කළා වෙනවා ඔබ ඒ නිසා මේ සුන්දර රාත්‍රියේදී මීදු මහෝත්තමයාණන් වහන්සේ අපේ මේ පුණ්‍ය මාතෘභූමියට වැඩම කරපු මේ සුන්දර දවසේ මේ සුන්දර රාත්‍රියේදී පින්තුනි මීදු මහෝත්තමයාණන් වහන්සේට සැබවින්ම හදවතින්ම ධර්මයෙන්ම විදර්ශනාවෙන්ම කෘතවේදී වෙන්න පින්තුනි අපි මේ සැනසෙල්ල ලබන්නේ අපි මේ ධර්මයේ සතුට ලබන්නේ අපි මේ තෙරුවන්ගේ ගුණයන් හඳුනන්නේ අපි මේ කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ අපිට පටිච්ච සමුප්පන්න නැවත උපතක් තියෙනවා කියන විශ්වාසය හඳුනන්නේ අපේ අම්මලා තාත්තලා මහා බ්‍රහ්මයින්ම කියලා අපි පිළිගන්නේ දානේ සීලේ ආනිසංස පක්ෂය අපි හඳුනන්නේ අපිට දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙන්නේ පින්තුනි මේ ජීවිතේදීම මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙන්නේ මීදු මහෝත්තමයාණන් වහන්සේ අප කෙරෙහි දැක්වූ කරුණාව නිසාමයි මීදු මහෝත්තමයාණන් වහන්සේ අප කෙරෙහි දැක්වූ කැපවීම නිසාමයි පින්තුනි එවන් සුන්දර උත්තමයෙකුට මේවන් සුන්දර දවසකදී අපිට දෙන්න පුළුවන් උතුම්ම වන්දනාව උතුම්ම නමස්කාරය උතුම්ම කෘතවේදී භාවය පින්තුනි මේ සුන්දර විදර්ශනා ධර්මයන්මයි ඒ නිසා දැස් දෙක පියාගෙන නැවතත් ඒ අතීත පංච උපාදානස්කන්ධය නිත්‍යයි කියලා ගන්න එපා නිත්‍යයි කියලා ගන්න එපා මමයේ මගේ කියලා ගන්න එපා පින්තුනි එදා රජකම් කරපු දේවානම් පියතිස්ස රජතුමා මහා පොළොවට මිහිදන් වුණා එදා ලක්දිවට වැඩම කරපු මීදු මහෝත්තමයාණන් වහන්සේ ඇතුළු වේ සියලුම මහා සංඝකායන් මහා පොළොවට නිදන් වුණා පින්තුනි එදා ජීවත් වෙච්ච ලක්ෂ ගානක් වූ ජනතාවගේ රූපකායන් මහා පොළොවට නිදන් වුණා ඒ රූපකායන් ඇසුරෙන් සකස් වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ පින්තුනි සංස්කාරයන් බවට පත් වෙලා ඒ සංස්කාරයෙන් අනිත්‍ය වෙලා ගියා පින්තුනි අනිත්‍ය වූ රූපස්කන්ධය ඒ අනිත්‍ය වූ රූපස්කන්ධයෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන ධර්මතාවයන්ට පින්තුනි මේ සුන්දර පොසොන් පසළොස්වක පොය දවසේ සැබෑ විදර්ශනාත්මක වටිනාකම ලබා දෙමින් පින්තුනි අපි මේ සුන්දර රාත්‍රියේ විදර්ශනා රාත්‍රියට දැන් අපි යමු වෙනු පින්තුනි සිරස් FM විදර්ශනා රාත්‍රියට යොමු වූ ප්‍රශ්නයක් මම අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේට යොමු කරන්නට සූදානම්
ස්වාමීන් වහන්ස අපට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ වෛද්‍යවරියක්. ඇයගේ වෘත්තීය ජීවිතයට අදාළව කටයුතු කරද්දී විශේෂයෙන්ම සත්කම් ආදී කරද්දී ඇය දකිනවා මේ මනුෂ්‍ය ශරීරය ඇතුළත නියම ස්වභාවය. නමුත් අපේ ස්වාමීන් වහන්ස ඇය භාවනා මානසිකාරයක් හැටියට මේ අසුභ භාවනාව සහ පිළිකුල් භාවනාව සිද්ධ කරන්නට උත්සාහ කළත් ඇයට මේ භාවනා මානසිකාරයන් වඩා ගන්නට නොහැකි තත්ත්වයක්. අසුභ භාවනාව හෝ පිළිකුල් භාවනාව වැඩෙන්නේ නැති තත්ත්වයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට යොමු කර තිබෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණය මේ සඳහා ඔබ වහන්සේගෙන් මඟ පෙන්වීමක් අප සියලු දෙනා ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. පින්වත් ශාලිකා මහත්මිය අපිට ප්‍රශ්නයක් යොමු කරනවා. යම් පින්වතෙක් අපේ විමසීමක් කළා තියෙනවා. ස්වාමීන් වහන්සේ මම අසුභ භාවනා වඩනවා පිළිකුල් භාවනා වඩනවා. මම අසුභ භාවනා වැඩුවත් පිළිකුල් භාවනා වැඩුවත් මාතුලේ අසුභ සංඥා පිළිකුල් සංඥාවන් වැඩෙන්නේ නැහැ කියලා. ඊට හේතු වශයෙන් ඇය දක්වන්නේ ඇය වෛද්‍යවරියක් රෝහල්ගත ජීවිතයේදී නිරතුරුවම ඒ රෝගී ජීවිත දැකලා ඒ සැත්කම් වලට භාජනය කරන ජීවිත දැකලා මරණ දැකලා පින්වතුනි අසුභ භාවනාව පිළිකුල් භාවනාව වැඩුවත් ඒ භාවනාවන් ජීවිතය තුලින් වැඩෙන්නේ නැහැ කියලා පින්වතුනි. මොකද නිරතුරුව ඒ ධර්මයන් දැකලා ඒවා සමගම සිට බද්ධ වෙලායි තියෙන්නේ. ඒ ධර්මතාවය විදර්ශනාත්මකව වඩා ගන්න හිත ඉඩ දෙන්නේ නැහැ කියලා. පින්වතුනි මේ කාරණේදී අපි තේරුම් ගන්න ඕනේ නිරතුරුවම කායානුපස්සනාව පමණ අපි ජීවිතයට එකතු කරගන්න ගියොත් එවැනි පින්වතුන්ලාට මෙවැනි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ පින්වත් මාත්මිය තමන් කායානුපස්සනාව පුහුණු කරන ගමන්ම වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන ධර්මතාවේනු ජීවිතේට එකතු කරගන්න වෙනවා පින්වතුනි. මොකද අපි භාවනාවක් කරද්දී නිරතුරුවම වර්තමානයේ තුලයි ජීවත් වෙන්නේ. ඒ වර්තමානයේ තුල අපි ජීවත් වෙන වර්තමානයත් අනිත්‍යයි කියලා දකිනුයි පින්වතුනි. වර්තමානයේ තුල ඔබ ජීවත් වෙද්දී ඔබ අතීතයේ සිහිපත් විය යුතු නෑ ඔබට පින්වතුනි. ඔබ අතීතයේ සිහිපත් කරනවා නම් අතීතයේ ඔබට සිහිපත් වෙනවා නම් ඒ කියන්නේ ඔබ මේ මොහොතේ චිත්තානුපස්සනාව තුල ඉඳලා නෑ පින්වතුනි. අපි කියමු ඔබ වෛද්‍යවරියක් නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලයේ කටයුතු කරන පින්වතේ නිරතුරුවම රෝගීන් දකිනවා, නිරතුරුවම මලකඳන් දකිනවා, නිරතුරුවම සත්කම් කිරීම දකිනවා. ඒ දකින නිසාම පින්වතුනි අසුභය පිළිකුල කියන කාරණා ඔබට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක විදර්ශනා ධර්මයක් බවට කායානුපස්සනාවක් බවට ඔබ දකින්න දක්ෂ නැහැ පින්වතුනි. ඒ නිසා එවැනි අවස්ථාවන් තියෙන මොහොතක ඔබ භාවනාවට වාඩි වෙලා අපි හිතමු ඔබ අට්ටික සංඥාව ජීවිතය තුළින් දකිනවා කියලා. එහෙම නැත්නම් මරණානුස්සතිය ජීවිතය තුළින් දකිනවා කියලා පින්වතුනි ඔබ දැස් පියාගන්න. මේ සුන්දර පොසොන් පුර පසළොස්වක පොයේ දවසේ විදර්ශනාත්මක රාත්‍රිය සිරස ගුවන් ඉදිරියේ වාඩි වෙලා ශ්‍රවණය කරන මොහොතේ ඔබ දැස් දෙක පියාගන්නකෝ. දැස් දෙක පියාගෙන ඔබ වෛද්‍යවරියක් වෙන්න පුළුවන්, ඔබ රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට අසුභය වැඩෙන්නේ නැත්නම් පිළිකුල වැඩෙන්නේ නැත්නම් මේවා ජීවිතයේ සාමාන්‍ය දේවල් බවට ඔබට පත් වෙලා තියෙනවා නම් පින්වතුනි ඒ අතීත පංච උපාදානස්කන්ධය අමතක කරලා දාන්න. මම වෛද්‍යවරියක්, මම රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක් කියන ඒ සංඥාවන් ඔබ බැහැර කරන්න පින්වතුනි. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ, ඔබ බුදුරජාණන් වහන්සේගේ දිහි ශ්‍රාවිකාවක් කියන අර්ථය තුල පමණක් වර්තමානයේ තුල ජීවත් වෙන්න. ඔබ මොනම හේතුවක් නිසාවත් මම වෛද්‍යවරියක්, මම රෝහල් කාර්ය මණ්ඩලයේ සේවය කරන කෙනෙක් කියන සංඥා අරගෙන භාවනාවට වාඩි වෙන්න එපා. එහෙම වාඩි වීම නිසාමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ පින්නතුනි. ඔබ මීට පස්සේ භාවනාවට සූදානම් වෙද්දී මම බුදුරජාණන් වහන්සේගේ නිහී උපාසක උපාසිකාවක් කියන සංඥාව
පමණක් ගන්න අතීත පංච උපාදානස්කන්ධයෝ සියල්ලම බහා තබා ජීවිතයෙන් බහා තබා පින්නතුනේ වර්තමානයේ තුල ඔබ ඔබේ කමතාන් ජීවිතයට එකතු කරගන්න දැන් ඔබ වර්තමානයේ තුල අපි හිතමු ඔබ මරණාසතිය තුලයි ජීවත් වෙන්නේ දැන් ඔබ දකින්නවා ඔබේ රූපය මරණානුස්සතියක් හැටියට මේ රූපය මැරෙනවා පින්තුනේ මේ රූපය මැරුණාට පස්සේ මොකද්ද මේකට වෙන්නේ මේක දවසක් දෙකක් තුනක් යන පින්තුනේ මේක ප්‍රමාණිකූල වෙහි වෙනවා මේක නිහිත හැබැන්නෙනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මන ශරීරයෙන් පින්තුනේ ඕජාම ගලනවා නුවණින් දකින්න ඔබේ රූපේ මගේ රූපේ ඇත්ත කතාවයි මේක පින්තුනි අපි මේ කතාව අහන්න කැමති නෑ අපි මේ කතාව දකින්න කැමති නෑ අපි මේ කතාව තව කෙනෙක් කියනවට කැමති නෑ පින්තුනි ඇයි අපි මරණයට සැබවීම කැමති නැහැ මරණයට අකමැති නිසාම අපි ආයේ ආයේ ඉපදෙන්නේ මැරෙනවා පින්තුනි අපි මරණයට කැමති වෙන්න ඕනේ ඉපදුන සියල්ලම මැරෙනවා කියන ධර්මතාවය තුළ අපි මරණය සතුටින් පිළිගන්න ඕනේ අපි මරණය විදර්ශනාත්මකව පිළිගන්න ඕනේ අපි මරණය සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් පිළිගන්න ඕනේ අපි මරණය සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් පිළිගත්ොත් පමණක්මයි පින්තුනි මේ මරණය තුලින් අපි ආයේ උපත නිරෝධය කරලා දාන්නේ ඒ නිසා ඔබ අකමැති වුණත් ඒ අකමැත්ත පොඩ්ඩක් පැත්තකින් තියලා පින්නතුනි මරණානුස්සතියට මේ සුන්දර රාත්‍රියේ මොහොතක් ඉඳ දෙන්න ඔබ මේ සුන්දර රාත්‍රියේ සිරස ගුවන් වෙදිනේ දිලේ වාඩි වෙලා පින්නතුනි දැස් පියාගෙන ඔබේ රූපය ඔබේ ගේ මැද සාලේ තියෙන මල කඳක් කළා දකින්න මේ රූපය කළු පැහැගැන්වෙනවා මේ රූපය ඉදිමෙනවා මේ රූපය ඕජාව ගලනවා මේ රූපය නිලමැස්ස වහනවා මේ රූපය පින්තුනි බාහිර සතර මහා ධාතුවටම කුණු වෙමින් නරක් වෙමින් ගඳ ගහමින් ගලාගෙන යනවා නුවණින් දකින්න ජීවිතයේ ඇත්ත රූපයේ ඇත්ත මරණයේ ඇත්ත ජීවත්ව සිටීමේ දකින්න උපත නිරෝධය කිරීමේ මාර්ගයට පින්නතුනි අවතීර්ණ වුණ කෙනෙක් වෙනවා දැන් ඔබ මේ විදිහට මරණානුස්සතිය දකිද්දී පින්නතුනි ඔබට කවදාක්වත් රෝහලේ කටයුතු සිහිපත් වෙන්න විදිහක් නැහැ ඔබට කවදාක්වත් සැත්කම් කිරීමේ කටයුතු සිහිපත් වෙන්න විදිහක් නැහැ ඔබට කවදාක්වත් ඔබෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සිහිපත් වෙන්න විදිහක් නැහැ ඔබට එහෙම සිහිපත් වුණා නම් ඔබ මරණානුස්සතිය තුලදී චිත්තානුපස්සනාව තුල ඉඳලා මේ පින්තුනි ඒ නිසා මරණාසන් මරණානුස්සතිය වඩන මොහොතේ චිත්තානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න මොනම හේතුවක් නිසා හෝ ඔබේ සිතට යම් සිතුවිල්ලක් ගලාගෙන ආවොත් රෝහලේ සැත්කම් පිළිබඳව රෝහලේ රෝගීන් පිළිබඳව රෝහලේ ජරා ව්‍යාධීන් මරණ පිළිබඳව සිතුවිල්ලක් මතුවෙන සැනින්ම ඒ සිත ඔබ චිත්තානුපස්සනාවෙන් දකින්න පිළිතුනේ ප්‍රශ්නයක් නැහැ නේද ඔබට ඔබ චිත්තානුපස්සනාවෙන් ඒ හිත නොදැක්ක නිසාමයි පිළිතුනේ ඔබේ සිත තුළ ඒ රෝහල් ජීවි කොල්මන් කරන්නේ ඒ නිසා ඔබ නිරතුරුවම භාවනාවට වාඩි වෙන වෙලාවේ අතීත පංච උපාදානස්කන්ධයෝ සියල්ල පිළිතුනේ අනිත්‍ය කියලා අතහරින්න මනසින් ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකෙට යන්න එපා මොකද ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකේ අධ්‍යාත්මික බාහිර සියලු රූපයන් අනිත්‍ය වූ රූපයන් ඒ අනිත්‍ය වූ රූපයන් ඇසුරෙන් සකස් වූ පස්ස වේදනා සංඥා සංකාර විඥානය ඔස්සියල්ලම අනිත්‍ය වූ ධර්මයන් මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ලෝකය තිස්ස මත තබාගෙන ඔබ භාවනාවට වාදි වෙන්න එපා පින්නතුනේ භාවනාවට වාදි වෙද්දී ඔබ
ලෝකය මානසික නිස්කරණය ඔබ ලෝකයේ මානසික නිස්කරණ ආස්වාස ප්‍රාස්වාසයේ පමණක් මුලින්ම දියුණු කරගන්න මරණානුස්සතිය හොඳින් වැඩෙන්නේ නිරතුරුවම ඔබට බාහිර කිසියම් හෝ අරමුණක් මතකයට ආවොත් ඔබ සත්කම් කරන අවස්ථාවක් සිහියට ආවොත් ඔබ මරණාසන්න රෝගියෙක් මලකඳක් සිහියට ආවොත් ඒ සෑම සිතුවිල්ලක් මේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරන්න පින්වතුනි චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දකින්න ඔබ මේ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් දැක්කොත් ඔබ වර්තමානයේ තුල ජීවත් වෙන කෙනෙක් වෙනවා ඔබ වර්තමානයේ තුල පින්වතුනි මරණානුස්සතිය වඩන වැඩෙන කෙනෙක් බවටයි ඔබපත් වෙන්නේ එහෙම කෙනෙකුට කවදාක්වත් තමන්ගේ රාජකාරී ජීවිතේ කටයුතු භාවනාවේදී බාධාවක් වෙන්නේ නැහැ පින්වතුනි ඔබේ රාජකාරී ජීවිතයේදී කටයුතු භාවනාවේදී බාධාවක් වෙන්නේ ඔබ ඒ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම නිත්‍ය වශයෙන් දකින නිසාමයි මමේ කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින නිසාමයි ඒ නිසා ඔබ නිරතුරුවම දක්ෂ වෙන්නේ භාවනාවට මාර්ග උනාට පස්සේ පින්නතුනේ භාවනා කමටහන්ට පමණ සිටි යොමු කරන්න බාහිර පිනම් සිටවිල්ලක් ඔබ තුල සකස් වුණා ඒ සෑම සිටවිල්ලක් මේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරන්න එහෙම නැත්නම් ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරන්න පස්ස පච්චයා වේදනා පස්සේ අනිත්‍යන විදීම අනිත්‍යයි ඔබ ඒ සිටවිල්ලට බැඳෙන්නේ පාපින් ඇතුනේ ඔබ භාවනා කරද්දී රාජකාරී ජීවිතයේ තුල මතුවෙන කිනම් හෝ සිටවිල්ලක් ඇති වෙද්දී ධම්මානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න පස්ස පච්චයා වේදනා පස්සේ අනිත්‍යයි විදීම අනිත්‍යයි ඒ සිටවිල්ල ඒ තැනදිම පින්වතුනි සෝදාහරලා නැවතත් ඔබ මරණානුස්සතියට එහෙම නැත්නම් අසුභය පිළිපුල ඔබ වඩන භාවනාවට හිත යොමු කරගන්න කියන කාරණයයි ඒ ප්‍රශ්නෙට පිළිතුර හැටියට සඳහන් කරන්න තියෙන්නේ අපේ සමිනහස මේ ප්‍රශ්නය අපට යොමු කර තිබෙනේ කාන්තාවක් ඇයට නිරන්තරයෙන් ආහාර පිළිබඳ විශේෂ කැමැත්තක් තෘෂ්ණාවක් ඇතිවන බව තමයි පවසන්නේ මේ තත්ත්වය ඇයට ලොකු පීඩාවක් මානසික ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා මෙවැනි වාතාවරණයක් තුළ ඇයට කළ හැකි දේ අපේ ස්වාමින්වහන්ස විමසනවා පින්වත් මහත්මියක් තවත් ප්‍රශ්නයක් යොමු කළා තියෙනවා ඒ ප්‍රශ්නේ තමයි ස්වාමින්වහන්ස මට නිරේතුරුවම ආහාර භාවයක් ඇති වෙනවා කියලා ආහාර කෙරෙහි තෘෂ්ණාවක් ඇති වෙනවා කියලා මේ ආහාර කෙරෙහි තෘෂ්ණාව නිසාම මට බලවත් මානසික පීඩාවක් සිත්ඇවුලක් නිරතුරුව සකස් වෙනවා කියලා. පින්වතුනි මේ ප්‍රශ්නය අපේ පින්වත් ශාලිකා මහත්මිය තෝරාගත්තේ මේ ප්‍රශ්නය සමාජය තුළ හුඟ දෙනෙකුට තියෙන කාරණයක්. මොකද අපේ රටේ ආහාර සංස්කෘතිය බොහෝම ජයට සිද්ධ වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි ජනතාව තුළ ආහාර කෙරෙහි තියෙන රුචිය වැඩි වෙලා තියෙනවා කැමැත්ත වැඩි වෙලා තියෙනවා තෘෂ්ණාව වැඩි වෙලා තියෙනවා මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේ අපිට සීලය ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රථමයෙන් විශේෂයෙන්ම ගිහි පින්වතුන්ලා මේ කාරණේ තේරුම් ගන්න ඕනේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ කවදාක්වත් එයා තම ඉන්ද්‍රිය අසංවර භාවයන් නැති කරගන්න මාර්ගය සකස් කළ දෙන්නේ නැහැ ජීවිතය තුලින්. ඇසෙන් රූපයක් දැකලා එයා මනස අසංවර කරගන්නේ නැහැ. කනින් ශබ්දයක් අහලා එයා මනස අසංවර කරගන්නේ නැහැ. ඒ වගේම නාසයෙන් දිවෙන් ශරීරයෙන් යමක් දැනිලා මනස අසංවර කරගන්නේ නැහැ පින්නතුනි. මේ ඉන්ද්‍රිය සංවර සීලය සෑම නිහිතෙන් පිටකොටම තමන්ගේ ජීවිතය තුළ සීල විසුද්ධිය ශක්තිමත් කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා පින්වතුනි. මොකද අපි සීලය ගැන කතා කරද්දී හුඟක් වෙලාවට ගිහි පින්වතුන්ලා පංච සීලය ගැන තමයි කතා කරන්නේ.
එවගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ස්ථානගත වෙලා තියෙන ආජීව අට්ඨමක සීලය ගැන කතා කරනවා. ඒ වගේම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් සමරි දස සීලයන් ගැන කතා කරනවා. නමුත් අපේ මේ සීලය තුල පිනතුනි නිරතුරුවම ඉන්ද්‍රිය සංවර සීලය ශක්තිමත් වෙඩෙන්න ඕන. ඉන්ද්‍රිය සංවර සීලය ශක්තිමත් වෙඩෙමත් පමණයි අපේ ආරක්ෂා කරන සීලය සීල විසුද්ධියක් බවට පත් කරලා දෙන්නේ. එහෙම නැත්නම් අපේ සීලය පිනතුනි සීලේ ආස්වාදයේ උදෙසා අපි යොමු කරන්න පුළුවන්. සීලේ දුර්වලභාවයන් උදෙසා අපි යොමු කරන්න පුළුවන්. එහෙමනම් ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ සීලය ගැන කතා කරද්දී අරිෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ මේ මාර්ගාංග තුනම සීලය ආවරණය කරනවා. එහෙමනම් මේ මාර්ගාංග තුනට පින්වතුනේ ඉන්ද්‍රිය සංවර සීලයත් අදාළයි. එනිසා නිරතුරුවම පින්වතුන්ලා ඉන්ද්‍රිය සංවර සීලය ඇති කරගන්න. මොකද මේ ගෙවිගිය මාස කීපය තුළ අප්‍රමාණ ආකාරයෙන් අපේ රටේ පින්වත් ජනතාව තුළින් ඉන්ද්‍රිය සංවර සීලය දුර්වල වුණා පින්වතුනි. ඇසෙන් රූපයක් දැකලා මනස කොච්චරනම් අපි අසංවර කරගත්තද? කනින් යම් ශබ්දයක් අහලා අපේ මනස කොච්චර අපි අසංවර කරගත්තද? අපේ සිතට යමක් දැනිලා අපි කොච්චරනම් අපේ මනස අසංවර කරගත්තද පින්නතුනි? ඔබේ හද සාක්ෂියට තත්තු කළ වහන්නකෝ. පසුගිය මාස කීපය තුළ ඉන්ද්‍රිය සංවර සීලය අපේ ජීවිතේ කොච්චරක්නම් ඈතට ගියාද කියන. නමුත් ඔබ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මම පංච සීලය ආරක්ෂා කළා කියලා. ඔබ කියන්න පුළුවන් මම ආචීව අට්ඨමක සීලය ආරක්ෂා කළා කියලා. හරි මම පිළිගන්න ඔබ ආරක්ෂා කළා කියලා. නමුත් එතුමි ඔබ ආරක්ෂා කළා වූ ඒ සීලය සීල විසුද්ධියක් කරා අපි අරන් යන්න ඕනේ. සීල විසුද්ධියක් කරා ඔබ අරන් ගියොත් පමණයි ඒ සීල විසුද්ධිය චිත්ත විසුද්ධියක් කරා ඔබට මාර්ගය කියන්නේ. එසේ නොවුනොත් එතුමි අපි හුදු සීලය තුළ නවාතැන් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අපේ සීලය අපිව චිත්ත විසුද්ධිය කරා අරගෙන යන්නේ නැහැ පින්නතුනි. එනිසා ඔබ දක්ෂ වෙන්න ඉන්ද්‍රිය සංවර සීලය ඇති කරගන්න. ඔබ මේ ජීවිතයේදී උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන පින්වතෙක් නම් ඉන්ද්‍රිය සීලය අත්‍යවශ්‍යයි පින්නතුනි. ලෝකෙට යන දිශාවකට යන්න දෙන්න. ඉන්ද්‍රිය අසංවර භාවයෙන් ලෝකයේ කටයුතු කරන්න හරිම දක්ෂයි. අපිට පේනවා සමාජයේ කටයුතු කරන ආකාරය පින්නතුනි. ඇයි මේ ඉන්ද්‍රිය අසංවර භාවයට අපේ පින්වත් ජනතාව කැමති පින්නතුනි? අපේ පින්වත් ජනතාව ඉන්ද්‍රිය අසංවර භාවයට කැමති වෙන්නේ ලෞකික ප්‍රඥාවේ දුර්වල භාවය නිසාමයි. ඒ නිසාම පින්වතුනි අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප නෙක්ඛම්ම සංකප්ප ජීවිත තුල නැහැ. අනුන්ට හිංසා කරන්න අනුන්ට දේශ කරන්න ලෝභ දේශ මෝහ වඩන්න පින්වතුනි පුදුමාකාර කැමැත්තක් සමහර පින්වතුන්ලා තුල තියෙනවා. ඇයි එහෙම සම්මා සංකප්ප දුර්වල වෙන්නේ? සම්මා දිට්ඨිය දුර්වලයි පින්වතුනි. පෙරුවන් කෙරේ සද්ධාව අඳුරන්නේ නැහැ. අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ චුතූපපාත ඥානයෙන් పూర్වේ නිවාසානුස්සති ඥානයෙන් මේ ඉන්ද්‍රිය අසංවර මනුස්සයෝ මරණයෙන් පස්සේ ලබන ඉතාමත්ම අවාසනාවන්ත උපත් ගැන දැකලයි ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැකලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන්ද්‍රිය අසංවර භාවය ඇති කරගන්න එපා කියලා. නමුත් අපි ඒ දේ පිළිගන්නේ නැහැ පින්නතුනි. අද දවසේ උදේ පින්ඳ පාද බෙදන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක්ක දරුවෙක් ඇවිල්ලා හිටියන් මම පින් අනුමෝදන් කරනවා. කොහොමත් 25ක වගේ පිරිසක් මගේ ඉදිරියේ වාඩි වෙලා හිටියන් මම පන්සල් සමාදන් කළා. පින් අනුමෝදන් කරද්දී එක එක ශබ්ද නගනවා පින්නතුනි. එක එක ශබ්ද නගනවා. ඔබ හිතන්නකෝ පෙර ඔබ පින්වත් තරුණ කෙනෙක් නම් මධ්‍යම වයස කෙනෙක් නම් ළමා වයස කෙනෙක් නම් පින්වතුනි අපි විහිළුවට එක එක ශබ්ද කරලා විහිළු කරනවා නේද? ස්වාමීන් වහන්සේලාටත් විහිළු කරන්නේ දැන් ගොඩක් ඉන්නවා. ගොඩාක් වචන කියලා විහිළු කරනවා. ගොඩාක් ඉරියව් පාත් වල විහිළු කරනවා.
තේරුණාද සිල්වතුන්ට විහිළු කරනවා පින්තුනි සතුන්ගේ හඬවල් අනුකරණය කරලා විහිළු කරනවා එමත් කියන සමහර කියනනේ කහකුරුල්ලා කියලා සමහර ස්වාමීන් වහන්සේලාට සමහර චෝදනා කරනවා කහකුරුල්ලා කියලා හරිම ආස්වාදයෙන් හරිම කැමැත්තෙන් මේ වැනි මිච්ඡා වාචාවන් මේගොල්ලෝ කියන්නේ පින්තුනි සතුන්ගේ හඬවල් නගලා සමහරකට කොළොප්පම් කරනවා සතුන්ගේ හඬවල් අනුකරණය කරලා සමහර විට කොළොප්පම් කරනවා සිල්වතුන්ට විහිළු කරනවා ගුණවතුන්ට විහිළු කරනවා සංඝයාට විහිළු කරනවා මෙවැනි විපාකයන් සකස්සුන මරණයෙන් පස්සේ මේ විපාකයන් පින්තුනි ඔබ මානුෂ ජීවිතයේ ඉපදුන ඔබේ යම් ජීවිතේ මන්දබුද්ධික ස්වභාවයන් නැති වෙලා අර පෙර ජීවිතයේ ඔබ අනුකරණය කළා වූ හඬවල් ඔබ ප්‍රකාශ කරනවා මේ වාඩි වෙලා ඉදී කුරුල්ලෙක් වගේ කෑ ගහනවා මේ වාඩි වෙලා ඉදී තිරිසන් සතෙක් වගේ හඬ නගනවා පින්තුනි ඒ අහිංසක දරුවා දිහා බලද්දී මම මේ දරුවා තුලින් දැක්කේ ධර්මයක්මයි මා ඉදිරියේ වාඩි වෙලා ඉන්නේ විනාඩි 20ක් 25ක් වගේ කාලය තුල ඒ දරුවා එක එක ස්වභාවයේ එකිනෙකට වෙනස් හඬවල් කීපයක්ම හයියෙන් නැගුවා පින්තුනි මොකක්ද මේ අපි දකින්නේ මේවා තමයි සුන්දර ධර්මයේ ඉහිපස්සික ගුණයන් මේ දේවල් තේරුම් ගන්න තව කෙනෙකුට විහිළු කරන්නේ ඉස්සෙල්ලා තව කෙනෙකුට කොළොප්පම් කරන්නේ ඉස්සෙල්ලා තව කෙනෙකුට පින්තුනි බණින්න ඉස්සෙල්ලා චෝදනා කරන්නේ ඉස්සෙල්ලා පින්තුනි දෙවරක් හිතන්න අද මුහුණු පොත්තරහා මොනස්සා බලවත් අනුනට චෝදනා අනුනට නරක වචන පරුෂ වචන අනුනට පතබැඳපු නම් පින්තුනි කොච්චරනම් බාධා වෙනවද ඒවා කොච්චරනම් ආස්වාදයෙන්ද ජනතාව වැළඳ ගන්න ජනතාව ඒවා කියවන්නේ ජනතාව ඒවා මගේ කරගෙන ජීවත් වෙන්නේ ආස්වාදය තිබෙනවා නම් ආදීනවයක් තියෙනවා ඒක තේරුම් ගන්න ඒක තේරුම් අරගෙන මේ රැල්ල යන දිශාවට ඔබ යන්න එපා පින්තුනි බලවත් මිත්‍යා දෘෂ්ටික රැල්ල සමාජය තුල හමාගෙන යනවා සම්මා දිට්ඨිය මරාගෙන සම්මා සංකප්පයන් මරාගෙන හමා යන බලවත් මිත්‍යා දෘෂ්ටික රැල්ල හමාගෙන යනවා මේ රැල්ල හමන්නේ මුර්ග සංඥාව දිශාවටමයි පින්තුනි ඒ නිසා ඔබ තේරුම් ගන්න ඔබ යම් කෙනෙකුට යම් හඬක් අනුකරණය කරලා විහිළු කළයිද අපි හිතමු ඔබ කෙනෙකුට පූසේ කෑ ගහනවා වගේ හඬින් විහිළු කළා කියලා ඔබ හිතන්න ඔබ කෙනෙකුට බල්ලෙක් බුරන හඬින් විහිළු කළා කියලා ඔබ හිතන්න ඔබ කෙනෙකුට හරකෙක් කෑ ගහන හඬින් උන් බෑ කියලා විහිළු කළා කියලා පින්තුනේ ඊළඟ ජීවිතේ ඔබට මාන්ද බුද්ධික ජීවිතයක් ලැබිලා ඔබ පූසේ කෑ ගහනවා වගේ කෑ ගහන්න පුළුවන් වරින් වර ඔබ බල්ලෙක් බුරනවා වගේ කෑ ගහන්න පුළුවන් ඔබ කුරුල්ලෙක් පක්ෂියෙක් හඬ නගනවා වගේ හඬ නගන්න පුළුවන් මේවා සුන්දර ධර්මයේ ඉපස්සික ගුණයන් එනිසා ඉන්ද්‍රිය සංවර සීලය ගැනයි අපි මේ කතා කරන්න පින්වතුනි උතුම් පංච සීලයට බද්ධ විය යුතු උතුම් ආජීව අට්ඨමක සීලයට බද්ධ විය යුතු ඒ වගේම ඔබ සමාදන් වෙන උපෝසත සීලයන්ට බද්ධ විය යුතු වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය කරන ඉන්ද්‍රිය සංවර සීලය තුලයි අපි කතා කරන්නේ මේ ඉන්ද්‍රිය සංවර සීලේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මාර්ගාංග තුන තුළින්ම පෝෂණය විය යුතුක් ඒ වගේමයි පින්නතුනේ ඉන්ද්‍රිය සංවර සීලෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍වේක්ෂා සීලය දැන් අපේ ප්‍රශ්නෙට මුළුමනින් ආහාර රුචිය වැඩි කියලා ආහාර කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි කියලා ආහාර කෙරෙහි තියෙන කැමැත්ත පෙරේකම වැඩි කියලා පින්නතුනි මේ ප්‍රශ්නේ කතා කරන්න අපි ලැජ්ජ විය යුතු නෑ මොකද හුඟක් දෙනෙක් මේ ප්‍රශ්න සංගගෙන ජීවත් වෙනවා ඒ මේ ලිපිට කියන්න කැමති නෑ සක්කාය දිට්ඨියේ වැඩි භාවය නිසාම නමුත් මේ ප්‍රශ්නේ යොමු කරන පින්වතිය පින්නතුනි නිහතමානීව තමා තුළ තියෙන වැරද්ද ප්‍රකාශ කරලා තියෙනවා මට මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා මට ආහාර කෙරෙහි රුචිය වැඩි කියලා ඔබ ආහාර කෙරෙහි කැමැත්ත තෘෂ්ණාව ඔබේ වැඩි නම් ආහාර කෙරෙහි ප්‍රේතභාවය ඔබට වැඩි නම්
අනිවාර්යෙන්ම ඔබේ සීලයට අදාළ මාර්ගාංග තුන දුර්වල වෙනවා හොඳට ඒක තේරුම් ගන්න සීලයට අදාළ මාර්ගාංග තුන සම්මා වාචා සම්මන්තෝ ආජීවයන් කියන සීලයට අදාළ මාර්ගාංග තුනම දුර්වල වෙනවා සීලයට අදාළ මාර්ගාංග තුන දුර්වල වෙද්දී සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි දුර්වල වෙලා යනවා සීලේ ශක්තිය දුර්වල වෙලා යක්තිය ඔබේ සීල විසුද්ධිය දුර්වල වෙලා යද්දී චිත්ත විසුද්ධිය අනිවාර්යෙන්ම ප්‍රමාද වෙනවා පින්වතුනි ඒ නිසා ඔබ භාවනා කරන කෙනෙක් නම් ඔබේ ආහාර රුචි ආහාර කෙරෙහි තියෙන කැමැත්ත පෙරේත භාවයේ වැඩි නම් ඔබේ භාවනාව කවදාක්වත් සම්මා සමාධියක් ඒ වගේම සම්මා සමාධිය තුළින් විදර්ශනා දෙසට අරගෙන යන්නේ ඔබට ලොකු බාධාවක් නැති වෙන්න පුළුවන් ඒ නිසා ඔබ කුමක්ද කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂා සීලය ජීවිතයට එකතු කරගන්න ආහාර ඒ වගේම නිවාස ඒ වගේම ඇඳුම් පැළඳුම් ඒ වගේම බෙහෙත් ඒ පින්තුනි සමාජය තුළ ජීවත් වෙන පින්වතුන්ලා එකිනෙකාට වෙනස් කැමැත්ත අකමැත්ත මේවා කෙරෙහි තියෙනවා සමහරු ආහාර කෙරෙහි තියෙන කැමැත්ත වැඩි සමහරු නිවාස කෙරෙහි තියෙන කැමැත්ත වැඩි සමහරු බෙහෙත්ේ දිලංකස කෙරෙහි තියෙන කැමැත්ත වැඩි තවත් සමහරු පින්තුනි ඇඳුම් පැළඳුම් කෙරෙහි තියෙන කැමැත්ත වැඩි මේ හතර කෙරෙහිම කැමැත්ත වැඩි අයත් ඉන්නවා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ කාරණාවන් ජීවිතයට එකතු කරගත්තී සත්වික්ෂාවෙන් මේ ජීවිතයට එකතු කරගන්න පින්තුනි නිරේතුව නුවණින් දකින්න මගේ මේ ආහාර කෙරෙහි තියෙන අභිරුචිය මට සම්මා සමාධිමත් හිත ප්‍රමාද කරනවා මට සීල විසුද්ධිය මගෙන් ඈත් කරනවා ඒ සීල විසුද්ධිය ඈත් වෙන තරමට ලෞකික ප්‍රඥාවත් මම දුර්වල කරගන්නවා කියලා ඒ විතර පින්තුනි ප්‍රත්‍යක්ෂා සීලය ජීවිතයට එකතු කරගන්න නිරේතුවම ඔබ ආහාරයේ සිහිපත් කරද්දී නිරේතුරුවම ඔබ දකින්න ආහාර කෙරෙහි රුචිය ඔබට වැඩි වෙන්නේ ඔබේ අධ්‍යාත්මික රූපය කෙරෙහි තියෙන රුචිය වැඩි නිසාමයි පින්තුනි ඒක හොඳින් තේරුම් ගන්න ඒ රූපයේ ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි නිසාමයි ආහාර කෙරෙහි රුචි භාවය වැඩි වෙන්නේ පෙරේත භාවය වැඩි වෙන්නේ ඒ නිසා ඔබ මුලින්ම දක්ෂ වෙන්න ඔබේ රූපය කායાનුපස්සනාව තුළ දකින්න පින්තුනි ඔබ ආත්තික සංඥාව තුළ ඔබේ රූපය දකින්නකෝ ඔබ ආහාර කෙරෙහි කැමැත්ත ප්‍රියභාවය වැඩි කෙනෙක් නම් නිරතුරුව ආහාර ගැනීමට සිත සකස් වෙන කෙනෙක් නම් පින්තුනි ඔබේ කය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව සැපේ වර්ණයේ සැපේ බලයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව ඔබ සියුම් කර ගන්න ඕනේ ඒ සියුම් කර ගන්න ශක්තිය ඔබට දෙන්නේ කායાનුපස්සනාවයි එනිසා එවැනි කෙනෙක් නිරතුරුව පින්තුනි කායાનුපස්සනාවට අදාළ කමඨාන ජීවිතයට එකතු කරගන්න රූපය ආර්ථික සංඥාවක් හැටියට දකින්න රූපය ඇටසැකිල්ලක් හැටියට දකින්න අනේ මේ ඇටසැකිල්ලට කුමන නම් ආහාරයක්ද කියන කාරණේ නුවණින් දකින්න පින්තුනි ඔබේ රූපය ඇටසැකිල්ලක් හැටියට දකින්න මොහොතක් ජීවත් වෙන්නකෝ මේ සුන්දර විදර්ශනාත්මක රාත්‍රියේ සුන්දර පොසොන් පුර පසළොස්වක පොයේ දවසේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර රාත්‍රිය විදර්ශනාමය රාත්‍රියක් බවට පත් කරගන්න කටයුතු කරන මේ සුන්දර වේලාව පින්තුනි ඔබේ රූපය අට්ටික සංඥාවෙන් මොහොතක් දකින්න අට්ටික සංඥාවෙන් දකින්න ශරීරයේ මස්ත භාවයේ ගලවල ඉවතට දාලා මේක ඇටසැකිල්ලක් කරලා දකින්න ඔබේ අධ්‍යාත්මික ඇටසැකිල්ල කෙරේ හොඳින් සතිය සිය පිට ගන්න බාහ්‍ය සංඥාවන්ට යන්න එපා අත්තේ 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 කියලා දකින්න ඔබේ ඇටසැකිල්ලටම හිත පිහිටව ගන්න ඔබ ඉදිරියේ තියෙන සෑම කෙනෙක්ගේම රූප ආත්මික සංඥාවෙන් ඔබ දකින්න ඔබට මේ ධර්මයේ දේශනා කළ ස්වාමින් වහන්සේ රූප සංඥාවෙන් දකින්න එපා ස්වාමීන් වහන්සේගේ රූපයත් ඔබ අත්තික සංඥාවෙන්ම දකින්න පින්තුනි ඔබේ නිවසේ ඉන්න සෑම කෙනෙක්ගේම රූප ඔබ අත්තික සංඥාවෙන් දකින්න ඔබේ ගමේ ඔබේ නගරේ ඔබේ රටේ සෑම කෙනෙක්ගේම රූප
අත්තික සංඥාවෙන් දකින්න දැන් ඔබට සමස්ත රටවාසී ජනතාවම අත්තික සංඥාවක් පින්නතුනි ඒ අත්තික සංඥාව තුළ ඔබ ජීවත් වෙන්න එතකොට රූපය කෙරෙහි දින තෘෂ්ණාව සිුම් වෙනවා රූපය කෙරෙහි දින ආශාව සිුම් වෙනවා පින්නතුනි ඒ අත්තික සංඥාවත් ඔබේ අධ්‍යාත්මික අත්තික සංඥාවත් සියලු බාහිර අත්තික සංඥාවලු කැඩිලා බිඳිලා විසිරිලා සතර මහා ධාතුවටම මුහු වෙනවා නුවණින් දකින්න පින්නතුනි නුවණින් දකින්න එහෙම දකිමින් ඔබේ අධ්‍යාත්මික රූපයේ කෙරෙහි තියෙන රූප තෘෂ්ණාව සියුම් කරගන්න එවිට ආහාර කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් වෙලා යාවි ඒ වගේමයි ඔබ නිරේතුව දක්ෂ වෙන්නේ ආහාරයක් ප්‍රත්‍යක්ෂා කරන්න අනේ මම මේ ආහාරය වළඳන්නේ මම මේ ආහාර කෑමට ගන්නේ මම මේ තුන් වේද ආහාරතික ජීවිතයට ගන්නේ මගේ ශරීරයේ මදය පිණිස නෙමේ මගේ ශරීරයේ ජවය පිණිස නෙමේ මගේ ශරීරයේ ආලෝකය ප්‍රභාස්වරභාවය පිණිස නෙමේ මම මේ ආහාරය අනුභව කරන්නේ මගේ මේ දෙවි යන ශරීර කොටස් නැවත ගොඩනගලා මට මේ උතුම් නිවන් මාර්ගය තරණය කරන්න මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න මේ උතුම් සීල විසුද්ධිය ශක්තිමත් කරගන්න අවශ්‍ය ශක්තිය ලබා ගැනීම උදෙසා පමණක්ම කියන ඒ ආහාර ප්‍රත්‍යක්ෂාව ජීවිතයට එකතු කරගන්න පින්නතුනි ඒ වගේමයි නිරතුරුවම ආහාරයේ පිළිකුල් භාවයේ නුවණින් දකින්න ඔබ කැමතිම ආහාරය ඔබ වඩාත්ම පෙරේත භාවය ඇති කරන ආහාරය දෙස අසුචි ගොඩක් හැටියට දකින්න මුත්‍රා ගොඩක් හැටියට දකින්න කෙල සෙන් සොටු ගොඩක් හැටියට දකින්න පින්නතුනි දෙවිස් කුණුපය ආහාරයෙන්ම පෝෂණය වෙන ධර්මතාවයක් කියලා නෝනින් දකින්න පින්නතුනි දකිමින් නිරතුරුවම ඔබේ අධ්‍යාත්මික රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරන ගමන්ම ආහාරයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවත් පින්වතුනි ආහාර ප්‍රත්‍යක්ෂාවේ ආහාරයේ පිළිකුල් භාවයේ දකිමින් ආහාරයේ අසුභ භාවයේ දකිමින් මේ ආහාරය අපිට ලබා දෙන්නේ මේ ආයුෂ වර්ණය සැපේ බලය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිමින් ආහාරයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගන්න ඔබ ලස්සන ආහාර පිඟානක් දැකලා ඔබ රසවත් ආහාර පිඟානක් දැකලා ඔබ මිල අධික ආහාර පිඟානක් දැකලා ඒ ආහාර පිඟාන තුලින් පින්නතුනි අනිත්‍ය වී යන ආයුෂ වර්ණය සැපය බලය දකින්න පින්නතුනි තරුපයේ හෝටල් වලින් හැමදාම ආහාර අනුභව කරපු මිනිස්සයෝ අනේ අවසාන කාලේ පින්වතුනි ආයුෂ වර්ණය සැපේ බලය පිරිහිලා කොයිසා ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙනවද පින්නතුනි සමාජයේ අපි කොයි විදිහයක් බලනවා හැමදාම තරුපන්තියේ ආහාර ගත්ත මිනිස්සයෝ පින්වන්ත මිනිස්සයෝ අනේ වයෝ වෘද්ධ වෙද්දී මැදිරියට පත් වෙද්දී ජාති ජරා ව්‍යාධි මරණයන්ට පත් වෙන අපූර්ව අපි සමාජය තුළින් දකිනවා ඒ අයගේ වර්ණය සැපේ බලය දිරාපත් වෙන හැටි අකලට වයසට යන හැටි අපි දකිනවා පින්නතුනි ආහාරයේ දුකක්මයි ආහාරයේ පින්නතුනි අපේ ජීවිතවලට අපි එකතු කරගත යුත්තේ මේ උතුම් මාර්ග ස්ථාංගික මාර්ගයේ අර්ථය තුල ගමන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාවට යටත්මයි ලදදීන් සතුටු වෙන අල්පේච්ඡතාවයෙන් යුතුවමයි අපි අපේ ආහාරය ජීවිතයට එකතු කරගත්තේ ගත යුත්තේ එහෙම වෙද්දී පින්නතුනි අපේ සීල විසුද්ධිය ශක්තිමත් වෙනවා සීල විසුද්ධිය ශක්තිමත් වෙනවා ඇයි ආහාර කෙරෙහි උපේක්ෂාව තුළ ඇති වෙනවා ආහාර කෙරෙහි ඇලීම් ඇති වෙන්නේ නැහැ ආහාර කෙරෙහි ගැටීම් ඇති වෙන්නේ නැහැ ආහාරයේ කියන රූපය නිසා පින්නතුනි ආහාරයේ පස්සේ වේදනා සංඥා සංකාර විඥානයෝ යා සකස් කරගන්නේ උපේක්ෂාට අදාළව ආහාරය දකිද්දිම යා දෙතිස් කුණුපයක් දකිනවා ආහාරය දකිද්දිම යා ධාතු මනසිකාරය දකිනවා ආහාරයේ දකිද්දිම යා අට්ඨික සංඥාවක් දකිනවා ආහාරයේ දකිද්දිම යා මරණානුස්සතියක් දකිනවා ආහාරයේ දකිද්දිම යා
මුත්‍රා අසුචිල්ලේ සර්ව ගුණක් දකින්වා පින්වතුනි ආහාරයේ දකිද්දීම ආහාරයේ සිහිපත් වෙද්දීම මහා තරු පන්තියේ ආහාර ගත්ත සුන්දර මිනිස්සයෝ ජරා ව්‍යාධි මරණයන්ටපත් වෙලා වර්ණයේ සැපේ බලේ දුර්වල වෙලා ජරා ජීර්ණ වෙච්ච ජීවිත නුවණින් දකිමි එයා ආහාර කෙරේ පින තෘෂ්ණාව සියුම් කරගන්නා පින්වතුනි ඒ ආහාර කෙරේ පින තෘෂ්ණාව සියුම් කරගනිද්දී ආහාර කෙරේ පින ප්‍රියභාවය සියුම් කරගනිද්දී ඒ නිසා මෙයාගේ සිත පින්වතුනි මධ්‍යස්ථ බබාවටපත් වෙනවා ඒ සිත සමාධිමත් භාවයටපත් වෙනවා මොකද ආහාර කෙරේ විසුරුණු හිත කවදාක්වත් සමාධියක් ඔබට ඇති කරලා දෙන්නේ නැහැ ආහාර කෙරේ ඇලෙන ගැටෙන හිත කවදාක්වත් ඔබට සමාධිමත් හිතක් ඇති කරලා දෙන්නේ නැහැ ආහාරය කෙරේ උපේක්ෂා සහගත වෙන්නේ මේ ආහාරයක් අනිත්‍ය වූ ධර්මතාවයක් මේ ආහාරයෙන් යැපෙන මේ ශරීරයත් අනිත්‍ය වූ ධර්මතාවයක් මේ ආහාරයෙන් වැඩෙන වර්ණයේ සැපයේ බලයක් අනිත්‍ය වූ ධර්මතාවයක් මේ අනිත්‍ය වූ ධර්මතාවය මා ප්‍රයෝජනයට ගත යුත්තේ මේ අනිත්‍ය වූ ධර්මතාවය අවබෝධයේ උදෙසාමයි කියන උපේක්ෂා සහගත සිත ළඟට එන්නේ ඔබේ උපේක්ෂා සහගත හිත ළඟට ඔබ ගත්තොත් පිනතුනි ආහාරය කවදාක්වත් ඔබේ සමාධිමත් සිත සිතට බාධා කරන්නේ නැහැ සමාධිමත් සිත ඔබෙන් ඈත් කරන්නේ නැහැ ඒ සීල විසුද්ධිය පින්වතුනි සුන්දර චිත්ත විසුද්ධියක් කරා යන්නේ ඔබට පාර කියලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ සමිනහන්ස මේ ප්‍රශ්නයෙන් විමසන්නේ මේ මොහොතේදී මේ සමාජයේ බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නේ තමයි ඇය නියෝජනය කරනවා කියලා සඳහන් කරලා තියෙන්නේ අද හැම දෙනෙක්ම ඉන්නේ ලොකු විඩාවකින් පීඩාවකින් චංචල වෙච්ච මනසකින් විවිධ ප්‍රශ්න නිසා සියලුම දෙනාම ව්‍යාකූල වෙලා පොඩි ප්‍රශ්නයක් ඇත්නම් හැම දෙනෙක්ම හිත රිද්දෝ ගන්නවා නැත්නම් තව කෙනෙක්ගේ හිත රිදවනවා එතනින් එහා නවතින්නේ නැතුව සමහර වෙලාවට තවත් ප්‍රශ්න ඇති කරන්නත් යොමු වන්නට පුළුවන් අපේ ස්වාමීන් වහන්ස කොහොමද මේ කාරණය තථාගතයන්න් වහන්සේගේ දහමට අනුව අපි මේ විදර්ශනා රාත්‍රියේදී අවබෝධ කරගන්නේ මේ ළඟට අපේ පින්වත් මහත්මිය යොමු කරපු ප්‍රශ්නය තමයි වර්තමාන සමාජය තුළ ජනතාව ඒ වගේම පාලක පින්වතුන්ලා දේශපාලනයකන බලවත් අවුල් වියමුල් පීඩන කම්කටොළු දුක්ඛ දෝමනස්යන් ගොඩක් තුලයි ජීවත් වෙන්නේ කවුරු මුණ ගැහුණා කවුරු කතා කළත් කතා කරන පින්වතුනි ප්‍රශ්නයක් ගැනමයි ප්‍රශ්නාර්ථයක් පිළිබඳවමයි කතා කරන්නේ මේ සෑම ධර්මතාවයක්ම පින්වතුනි අපි ධර්මානුකූලව මේ මොහොතේ දකින්න දක්ෂ වෙන්න ඕන පින්වතුනි අපි මේ දේවල් අධර්මානුකූලව දැක්කොත් අපිට කවදාක්වත් පින්වතුනි මේ ප්‍රශ්නවල විසඳුමක් කරා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ මොහොතේ සමාජය තුළ පවතින මේ අවුල් බියවුල්කාරී සෑම තත්වයක්ම පින්වතුන්ලා එකමෙක ධර්මයන් තුළ විසිරෝල දකින්න පින්වතුනි ලෝකය අපි දන්නවා යන්නේ පින්වතුනි වැරදි දිශාවට අධර්මයේ දිශාවටමයි බුදුරජාන් වහන්සේ කී තියෙනවා රූපය මායාව කියලා රූපය ඇතුලෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ මාන ධර්මයන් කියලා ඒ නිසා පින්වතුනි මාන ධර්මයන් තුලින් අපි කෙසේනම් උතුම් ලෝතුරා ධර්මයක් බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි ඒක නොවන දෙයක්මයි ඒ නිසා පින්වතුන් දක්ෂ වෙන්න දුක කරා එදී යන මේ පංච උපාදානස්කන්ධ ලෝකය තුල ඔබ උඩුගම් බලා යන කෙනෙක් බවට පත් වෙන පින්වතුනි ඔබ මේ සමාජය තුල මේ ගලාගෙන මේ දෝරේ ගලාගෙන යන ප්‍රශ්නාවලිය චතුරාර්ය සත්‍ය තුල විසිරවල දකින්න මෙන්න දුක මෙයයි දුක පින්වතුනි නමුත් අපි මේ දුක දුක සත්‍ය හැටියට දකින්න කැමති නැහැ පින්වතුනි මේ හැම දෙයක්ම ප්‍රශ්න හැටියටයි ගැටලු හැටියටයි අපි දකින්න කැමති ප්‍රශ්නයක් ගැටලුවක් කියන්නේ දුක සත්‍යමයි පින්වතුනි දුක සත්‍යමයි මඩ පින්වත් මහත්තයෙක් කමුණා ඒ මහත්මයා සමාජයේ නිරතර ධර්ම මහත්තයෙක්
ඒ මහත්මයා කියනවා දැන් නම් මට මිනිස්සු මුණ ගැහිලා එපා වෙලා කියලා. ඒ සෑම මිනිස්සෙක්ම කතා කරන්නේ ප්‍රශ්න ගැන තමන්ගේ ගැටලු ගැන තමන් මුහුණ දෙන බොහොම වේදනාකාරී අත්දැකීම් ගැන පින්තුනේ. දැන් මේ මහත්මයා කියන්නේ මට නම් දැන් මේවා අහලා එපා වෙලා කියලා. පින්තුනේ අවිද්‍යාව කොයි තරම්නම් පින්තුනේ වංචාකාරීද? අවිද්‍යාව කොයි තරම්නම් අපිව රවට්ටනවද පින්තුනේ? මොනවද මේ ප්‍රශ්න කියන්නේ? මොනවද මේ ගැටලු කියන්නේ? මොනවද මේ පීඩනයන් කියන්නේ? මේ සියල්ලටම බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛ සත්‍ය කියලා පින්තුනේ. දෙයනේ ලෝතර බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දසපාරමී පුරලා ඒ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ මුල්ම ධර්ම සාවේයයි දුක්ඛ සත්‍ය පින්තුනේ. අද වෙනි සුන්දර දවසක මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපේ රටට අරගෙන ආපු ඒ සුන්දර චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ මුල්ම අර්ථයයි දුක්ඛ සත්‍ය. නමුත් කිසිම කෙනෙක් දුක්ඛ සත්‍ය කියලා දකින්නේ නැහැ පින්තුනේ. දුක්ඛ සත්‍ය ඒගොල්ලෝ දකින්නේ ප්‍රශ්න, ගැටලු, කම්කටොළු, අවුල්, වියුම් කියලා. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නා ඉක්වීම පංච උපාදානස්කන්ධ දුක මනුස්ස ජීවිත ඉදිරියේ දෝරේ ගලා යද්දී පින්තුනි දුක්ඛ සත්‍ය කියලා හැඟීමක්වත් නැහැ. පින්තුනි ධර්මයේ ඉහිපස්සේ ගුණයට පයින් ගහනවා. ධර්මයේ ඉහිපස්සේ ගුණය බලින්ම සියතින්ම ඈතට දානවා. පින්තුනි මේවන් සුන්දර දුක්ඛ සත්‍යයන් කෙසේනම් අපි දකින්නද පින්තුනි මේවන් සුන්දර දුක්ඛ සත්‍යයන්. ඒ නිසා මේ මොහොතේ ප්‍රමත් අකුසලයක් විපාක දෙන මොහොතේ ඔබ දක්ෂ විය යුතුයි. ඒ අකුසලයට ඇලිලා ගැටිලා තවත් විනාශයන් කරා නොයන්න පින්තුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලයක් විපාක දෙන්නේ තම අකුසල් කරගන්න කියලා. ඒ නිසා පින්වත් ඔබ ඒ ධර්මතාවය හොඳින් තේරුම් ගන්න. අකුසලයක් විපාක දෙන්නේ තම අකුසල් දිසාවට ඔබ යන්න එපා පින්තුනි. ඔබ මේ ප්‍රශ්න ඉදිරියේ ඇලෙන ගැටෙන හිත් සකස් කරගත්ත මොහොතක් පාසා පින්වතුනි ඔබ අකුසලයේ නිසා තව තව අකුසල් කරගත්තා වූ අවාසනාවන්තෙක් බවට පත් වෙනවා. ඔබේ හෘද සාක්ෂියට පත්තු කරලා අහන්න. පසුගිය මාස කීපය පුරාවට එළඹෙන අනාගත කාලය පුරාවට පින්වතුනි ඔබ මේ දුක්ඛ සත්‍ය කියන දකින්න කැමතිද? අනේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යයි කියලා අපිට දේශනා කළේ අපි මේ ඇස් දෙකෙන් දකින ලෝකය නේද? මේ කන් දෙකෙන් අහන ලෝකය නේද? මේ මනසට අරමුණු වෙන මේ මනසට දැනෙන ලෝකය නේද? බුදුරජාණන් වහන්සේ අපිට දුක්ඛ සත්‍ය කියලා දේශනා කළේ. නොතේරෙන අය නොතේරුණ දෙයින් ඔබ තේරුම් නැති කෙනෙක්. මොකද මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී ඔබේ සිත දැන් විදර්ශනාම කෙරෙහිම ඍජුව පිහිටලා තියෙන්නේ. විදර්ශනාම කෙරෙහි ඍජුව හිත පිහිටුවේ සමාධිමත් සිත ඔබ තුළ ශක්තිමත් මොදුන නිසාමයි පින්නතුනි. ඒ නිසා ඔබ මේ ඇත්ත තේරුම් ගන්න. මේ වටා පිටාවේ අපි දකින කතා කරන අහන දැනෙන මේ සියලුම ප්‍රශ්න කම්කටොළු ගැටළු දුක්ඛ සත්‍ය හැටියට දකින්නේ. දුක්ඛ සත්‍ය හැටියට දැකලා ඔබ හිතන්න මනසෙන් දෙයනේ මේ දුක ඇති වෙන්නේ කුමක් හේතුවෙන්ද කියලා. දුකට හේතුව තෘෂ්ණාවයි පින්නතුනි. පංච උපාදානස්කන්ධ ධර්මය ඔක්කේ අපි තුල ඇති වුණා වූ කෙල හැදෙන තෘෂ්ණාවමයි මේ දුකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමහර පින්නතුල්ලා අපෙන් ඇවිල්ලා ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ අපේ රටේ පාලක පින්වතුන්ලා වැරදි කළා, ඒ අය හොරකම් කළා, ඒ අය වංචා කළා, ඒ අය ජනතාවගේ දේපළ මුදල් දසා කෑවා, නිලධාරීන් ඒ දේම කළා, සමහරක් නිලධාරීන්. ස්වාමීන් වහන්සේ
පාලක පින්වතුන්ලා දේශපාලන පින්වතුන්ලා පසුගිය වසර 40ක පමණ කාලයක් පුරාවට කරපු මේ දේවල් වලට ඇයි ජනතාවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ පින්වතුනි කියලා සාධාරණ ප්‍රශ්නයක් පින්වතුනි ප්‍රශ්නේ ඇතිකලේ ප්‍රශ්නයට මුල්ුණේ ප්‍රශ්නයට පොහොර දැම්මේ රටේ පාලක පින්වතුන්ලාමයි මේ රටේ දේශපාලනය තුල බලය ලබාගත් පක්ෂ විපක්ෂයේ සියලුම කණ්ඩායම් මේ තත්ත්වයට වග කියන්න ඕනේ ජනතාව කරපු දෙයක් නෑ පින්වතුනි නමුත් මේ ප්‍රශ්න වලින් බලවත්ම පීඩාවට පත් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවයි පින්වතුනි ඔබට ප්‍රශ්නයක් කියන්න පුළුවන් ඔබේ හෘද සාක්ෂිය ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැති සමහර විට දහ පාරක් විසි පාරක් පනස් පාරක් පසුගිය වසරේ කාලය පුරාවට ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැති පාලක පින්වතුන්ලා වැරදි කරද්දී දෙයනේ ඇයි මේ ජනතාවට මේ සා පීඩාවන් සිද්ධ වුණේ කියලා පින්වතුනි ඔතන සුන්දර ධර්මයක් තියෙනවා ඔය සුන්දර ධර්මය දකින්න නම් ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ ඔබට සම්මා සමාධිමත් හිතක් තියෙන්න නම් ඔබට සීල විසුද්ධිය තියෙන්න ඕනේ ඔබට සීල විසුද්ධිය තියෙන්න නම් ඔබට ලෞකික ප්‍රඥාවේ අර්ථය තියෙන්න ඕනේ ඔබට ලෞකික ප්‍රඥාවේ අර්ථය තියෙන්න නම් ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම නිරතුරුව සිද්ධ කරන්න ඕනේ පින්නතුනි නමුත් සමාජයේ මේ කාරණාවලදී දුර්වලතාවයන් දක්වනවා පින්නතුනි ඒ නිසාම අපි ප්‍රශ්නය ඒහි පස්සිකව විවෘතව දකින්නේ නැහැ පින්නතුනි ධර්මයේ තියෙන උස්වක්කාත ගුණේ සරල ගුණයෙන් අපි ජීවිතයට දකින්නේ නැහැ ඇත්තටම මම ඔබෙන් අහනවා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නේද මොකක්ද ඒ ප්‍රශ්නය රටේ වැරදි කළේ දේශපාලන පින්වතුන්ලා නමුත් ඒ සියලු වැරදි නිසා බලවත් පීඩාවට පත් වෙලා තියෙන්නේ රටේ ජනතාව ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ පින්වතුනි සුන්දර ධර්මයක් සුන්දර ධර්මයක් ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ පින්වතුනි පසුගිය වසර 40ක 50ක කාලයේ පුරාවට මේ රටේ දේශපාලනය කරපු පින්වතුන්ලා තමන්ගේ බලය උදෙසා පින්වතුනි බලවත් ආකාරයෙන් වැරදි සිද්ධ කළා මේ රටේ ආර්ථිකය බලවත් ආකාරයෙන් වැරදි විදිහට කළමනාකරණය කළා ඒ අය මුල් තැනට ගත්තේ දේශපාලන බලය රැක ගැනීමයි මුල් තැනට ගත්තේ රටේ අනාගතය රටේ සෞභාග්‍ය ජනතාවගේ අනාගතය ගැන කවුරු කිව්වේ නැහැ පින්වතුනි ඒගොල්ලන්ගේ එකම ඉලක්කය උනේ තමන්ගේ අනාගත දේශපාලන බලයයි ඒ නිසා මේ අය සොරකම් කළා වංචා කළා ඒ වාට පින්වතුනි නිලධාරීන් සමහර අය හවුල් වුණා එහෙම කරද්දී රටේ දේශපාලනඥයන් අතරින් සිද්ධ වුණේ මොකද්ද පින්වතුනි සොරකමයි වංචාවයි දූෂණයයි රටේ පාලක පින්වතුන්ලා හොරකම් කරද්දී වංචා කරද්දී දූෂණය කරද්දී ජනතාව මොකද කළේ ඒ වංචාවන් නිසා ඒ සොරකම් දූෂණයන් නිසා බලවත් ආකාරයෙන් ලෝභ දේශ මෝහයන් නැති කරගත්ත පින්වතුනි ලෝභ දේශ මෝහයන් නැති කරගත්තා ඔන්න දැන් බලන්න මොකක්ද උනේ කියලා පාලක පින්වතුන්ලා වංචාව දූෂණය හොරකම සිද්ධ කරද්දී රටේ ජනතාව නිරතුරුවම ලෝභ දේශ මෝහයන් නැති කරගත්තා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා පින්වතුනි දැන් විග්‍රහ කරන්න මේ කාරණය දේශපාලන පින්වතුන්ලා සිද්ධ කළේ කුමක්ද පින්වතුනි වචී කර්ම කාය කර්මයි වචී කර්ම කාය කර්මයන් මේ අය සිද්ධ කරද්දී අපේ පින්වත් ජනතාව මොකද කළේ බලවත් මනෝ කර්මයන් සිද්ධ කරගත්තා ලෝභ දේශ මෝහ මනෝ කර්මයන් නිරතුරුවම අපි සිද්ධ කරගත්ත පින්වතුනි මේවාට ඇවිලා මේවාට ගැටිලා බලවත් ආකාරයෙන් මනෝ කර්මයන් අපි සිද්ධ කරගනිද්දී වැරදි කරපු දේශපාලකන්ට වඩා පින්වතුනි ඒවාට ගැටුන ඒවා විවේචනය කරපු ඒවා ඉවසුවේ නැති අපේ පින්වත් ජනතාව බලවත් මනෝ කර්මයන් අප්‍රමාණ සිද්ධ කරගත්ත පින්වතුනි ඒ නිසාමයි ජනතාව මේසා පීඩණයට පත් වෙලා ජීවත් වෙන්නේ කියලා ධර්මානුකූලව සඳහන් කරන්න පුළුවන්
එනිසා පින්වත් ජනතාව දක්ෂ වේ තුයි පින්තුනි කාය කර්ම වාචික කර්මයන් වගේම මනෝ කර්මයන් ගේ තියෙන බලවත්භාවය තේරුම් ගන්න මොකද මේ මොහොතේ බලවත් ආකාරයෙන් කාය කර්ම වාචික කර්ම වලට වඩා මනෝ කර්මයන් සිද්ධ වෙනවා වැඩි පින්තුනි එනිසා පින්වත් ජනතාව බොහොම සිහිනුවණින් පින්තුනි තමා තුලින් සිද්ධ වෙන මේ මනෝ කර්මයන් සියුම් කරගන්න අඩු කරගන්න එහෙම අඩු කර නොගත්තොත් පින්තුනි අපිට මේ විනාශයන්ගේ අවසානයක් නම් දකින්න වෙන්නේ නැහැ පින්තුනි ඒ නිසා සිගාශනා ධර්මයන් මේ සුන්දර විදර්ශනා රාත්‍රියේදී මොහොත දැස් දෙක පියාගෙන පින්තුනි නිරතුරුවම ඔබ තුල වැඩෙනා වූ අකුසල් කුසල් ධර්මයන්ගේ ශක්තිමත් කරන්න කොහොමද අපි කුසල් ධර්මයන්ගේ ශක්තිමත් කරන්න පින්තුනි ඔබට කිනම් ප්‍රශ්නයක් මතු වුණත් කිනම් ගැටලුවක් මතු වුණත් කිනම් අසහනයක් කිනම් දුකක් මතු වුණත් සුවපත් වේවා කියලා හිතන්න දක්ෂ වෙන්න රටේ දේශපාලන නායකයෙක් සිහිපත් වුණත් ඇමති කෙනෙක් සිහිපත් වුණත් මන්ත්‍රී කෙනෙක් සිහිපත් වුණත් නිලධාරී මහත්මයෙක් සිහිපත් වුණත් පින්තුනි සුවපත් වේවා කියලා දකින්න අපිට අවශ්‍ය තවදුරටත් ලෝභ දේශ මොහ මනෝ කර්මයන් වඩාගෙන මේ ප්‍රශ්නේ අවුලෙන් අවුලට යන්න දෙන්නේ පින්තුනි අපිට අවශ්‍ය රටේ බහුතරයක් තුලින් අලෝභ ආදේශ අමෝහ ධර්මයන් වඩවලා මේ අකුසලයේ කුසලයෙන් යටපත් කරන්නයි මේ අකුසලයේ කුසලයෙන් යටපත් කරන්නයි ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ අකුසලයේ කුසලයෙන් යටපත් කරන්න පුළුවන් කියලා පින්තුනි එනිසා පින්වත් ඔබ දක්ෂ වෙන්න නිරතුරුවම ඔබ අකමැති කුමන දෙයක් දැක්කත් රට තුල කුමන ප්‍රශ්නයක් කුමන ගැටලුවක් කුමන ප්‍රශ්නාර්ථයක් මතු වුණත් ඊට ඉලක්ක වෙන සියලුම රූප පින්තුනි සෝපත් වේවා කියලා දකින්න සෝපත් වේවා කියලා දකින්න මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා පින්තුනි සුන්දර මෛත්‍රිය මේ ලෝක ධාතුවේ පුණ්‍ය කර්මයන් අතරින් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි ආනිසංස 11යි ඔබ දකින්න මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා නම් ද්වේෂයට ව්‍යාපාදයට වෛරයට පරිගැනීමට විපාක 11ක් තියෙනවා පින්තුනි සුන්දර ධර්මයක් මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා නම් පින්තුනි ද්වේෂයට වෛරයට පරිගැනීමට ක්‍රෝධයට විපාකයන් 11ක් තියෙනවා මේ සමාජගත වෙන්නේ ඒ විපාකයන්මයි පින්තුනි ඒ නිසා තවදුරටත් ඒ විපාකයන් සමාජගත වෙන්න දෙන්න එපා මෛත්‍රියට අදාළ ඒ සුන්දර ආනිසංසයන් 11 සමාජයට සමාජගත වෙන්න ඉඩ දෙන්න ඔබේ ජීවිත තුලින් පින්තුනි මේ පොසොන් පුර පසළොස්වක පොය දවසේ ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ මේ සුන්දර මාතෘභූමියට වැඩම කරපු දවසේ ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපේ රටේ දා රජතුමාට මහරජ ඔබ මේ රටේ අයිතිකරු නෙමේ ඔබ මේ රටේ බාරකරුයි කියන සිංහනාදය කරපු ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ වැඩම කරපු මේ දවසේ පින්තුනි පින්තුල්ලා ඒ සුන්දර මෛත්‍රී ජීවිතයට එකතු කරගන්න සුන්දර මෛත්‍රී ජීවිතයට එකතු කරගෙන මම කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සතර අපායේ සත්වයෝද මිනිස්යෝද දෙවියෝද බ්‍රහ්මයෝද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී
चिते दुग दुर्वे निरुग वेत्वा निरोगी वेत्वा सुवपत वेत्वा मामिन्म दस दिशा वेम सत्वयो खये दुग दुर्वे सिते दुग दुर्वे निरुग वेत्वा निरोगी वेत्वा सुवपत वेत्वा पिंगतुने सुंदर आनसांसे कोलहा मैत्रीय अदालद ඔබ ජීවිතයට එකතු කරගත්තා ඔබ දැන් නුවණින් දකින්නේ දැන් ඔබේ සුන්දර ආනිසංස 11 පින්වතුනි සුන්දර විදර්ශනාත්මක ආනිසංසයක් බවට පත් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ ආනිසංසයිත පින්කමක් තියෙනවා ඒ පින්කම තමයි ඔබ වැඩුවා වූ ඔබ පුහුණු කළා වූ මෛත්‍රිය එක මොහොතක් අනිත්‍ය වශයෙන් දැක්කනම් එක මොහොතක් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝල දැක්කනම් ඒ ධර්මය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය පුණ්‍ය කර්මය වෙනවා කියලා පින්නතුනේ දැන් ඔබ දස දිසාවටම මේ සිත පැතුරුවා ඔබට දැන් කොහේ සිහිපත් වුණත් ඔබට සිතෙන්නේ සුවපත් වේවා කියලා පින්නතුනේ නපුරු සිත නරක සිත ගැටෙන සිත ඔබට දැනෙන්නේ නැහැ ඔබ දැස් දෙක පියාගෙන සුවපත් වේවා කියද්දී පින්නතුනි මුළු ලෝකෙම නිරුද්ධ වෙනා මිනිස්සෙක් ඔබට අරමුණු වෙන්නේ නැහැ දෙවියෙක් ඔබට අරමුණු වෙන්නේ නැහැ ධර්මයක් ඔබට අරමුණු වෙන්නේ නැහැ මුළු ලෝකෙම ඔබට නිරුද්ධ වෙලා ඔබේ රූපයක් ඔබට නිරුද්ධ වෙලා පින්නතුනි නමුත් ඔබ සුවපත් වේවා කියලා හිතනවා මේ වෙනස් වෙලා යන මේ අනිත් වෙලා යන සතර මහා ධාතුව පමණක්මයි අරමුණු වෙලා තියෙන්නේ සතර මහා ධාතුවට ඔබ සුවපත් වේවා කියලා මෙස්සිත පතුරවද්දී පින්නතුනි ඒ මෙස්සිත විදර්ශනා නුවණින් දකින්නේ සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් මොහොතක් දකින්න මේ සුන්දර රාත්‍රියේ මිදු මහෝත්තමයාණන් වහන්සේගේ ඒ සුන්දර වැඩම වීමට විදර්ශනාත්මක කුටමේදී භාවය දක්වන්න පින්නතුනි දැස් පියාගෙන දැන් ඔබ වැඩුණා වූ මෛත්‍රී සිත පින්නතුනි සතර සතිපට්ඨාන ධර්මයන් තුළ මොහොතක් විසිරවන්න මේ මෛත්‍රී ධර්මයන් ඔබ තුළ වැඩුණේ රූපය අසුරු කරගෙනමයි පින්නතුනි ඔබේ රූපය අසුරු කරගෙනමයි මෛත්‍රී ධර්මයන් වැඩුණේ බාහිර මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම රූපයන් අසුරු කරගෙනමයි මෛත්‍රිය වැඩුණේ මේ සෑම රූපයක්ම අනිත්‍යයි පින්නතුනි සෑම රූපයක්ම අත්තික සංඥාවෙන් දකින්න මරණානුස්සතියෙන් මොහොතක් දකින්න ධාතු මානසිකාරයෙන් මොහොතක් දකින්න ආයතන හයක් හැටියට මොහොතක් දකින්න අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට මොහොතක් දකින්න දෙතිස් කුණුපයක් හැටියට දකින්න පින්නතුනි සුන්දර කායානුපස්සනාව තුලයි ඔබ ඉන්නේ මෛත්‍රිය කායානුපස්සනාව තුල ඔබ විසිරෝලයි සිටිනවා ඊළඟට ඔබ දකින්න ඔබ මෛත්‍රී වැඩුව මොහොතේ එහෙම නැත්තම් ඔබ මේ විදර්ශනා රාත්‍රිය ශ්‍රවණය කරන්නේ සිරස රුවන් විදියේ ඉදිරියේ වාදුන මොහොතේ පටන් මේ මොහොත දක්වා සිතුවිලි කීදාක් ඇති වෙන්නේ නැද්ද පින්නතුනි ඒ සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය කියලා දකින්න ඔබ චිත්තානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා මේ විදර්ශනා රාත්‍රිය මේ සුන්දර කාල පරාස්සය තුල ඔබ තුල සැප වේදනා ඇති වෙන්නේ නැති දුක් වේදනා ඇති වෙන්නේ නැති මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විඳීමක මේ සෑම විඳීමක්ම අනිත්‍ය කියලා දකින්න සුන්දර වේදනානුපස්සනාව මේ සුන්දර රාත්‍රිය මතු කර ගන්න පින්නතුනි ඊළඟට ධම්මානුපස්සනාව අනේ ලෞතර බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විද්‍ය ධර්මතාවයක්මයි මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අනිත්‍ය විද්‍ය ධර්මතාවයක්මයි ඒ සංඝ මිත්තා උත්තමාවියන් අනිත්‍ය විද්‍ය ධර්මතාවයක්මයි දේවානම් තියතිස්ස රජතුමාත් අනිත්‍ය විද්‍ය ධර්මතාවයක්මයි පින්වතුනි ඒ උතුම් මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපට දායාද කළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයෝ සියල්ලම කවදා හරි දවසක අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපි මේ සුන්දර රාත්‍රියේදී මතු කරගත්ත සම්මා සමාධිමත් සිතක් අනිත්‍ය වූ ධර්මතාවයක්මයි මේ සම්මා සමාධිමත් සිත තුළින් අපි මතු කරගත්ත මේන්දර මෛත්‍රියක් එළියන් සංසත් අනිත්‍ය වූ ධර්මතාවයක්මයි මේ සුන්දර මෛත්‍රිය තුළින් අපි දැන් මේ මතු කොට ගන්න පින්තුමේ කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව මේ සියලු ධර්මතාවය අනිත්‍යයි කියලා දකින්න තැන පින්තුනි ඔබ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසලය ජීවිතේට එකතු කරගත් කෙනෙක් වෙනවා පින්තුනි ඔබ මගෙන් ප්‍රශ්නයක් අහුවොත් ස්වාමීන් වහන්සේ මේ මම උපන් මාතෘභූමිය මේ මම ආදරය කරපු මාතෘභූමිය මේ මම නැවත මිනිස්සෙක් වෙනවා නම් උපදින්න බලාපොරොත්තු වෙන මාතෘභූමිය මේ මට උතුම් ධර්මය දායාද කොට දුන්න මාතෘභූමිය මේ උතුම් මාතෘභූමිය උදෙසා මා වර්තමානයේ කලියුත්තේ කුමක්ද කියලා මාහද පැවරී තියෙන වගකීම කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට මම ඔබට කියනවා ඔබට පැවරී ඇති පූජනීය වගකීමක් තියෙනවා ඒ පූජනීය වගකීම තමයි බලවත් අකුසල් විපාක දෙන මොහොතේ පින්තුනි බලවත් කුසලය වෙන මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න ඒ මෛත්‍රිය විදර්ශනාත්මක මෛත්‍රියක් බවට පත් කරලා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම කුසල ධර්මය වෙන ඒ විදර්ශනාත්මක මෛත්‍රිය තුළින් මතු කරගන්න සුන්දර කුසල් ධර්මය ඔබේ මාතෘභූමියට දායාද කරන්න ඔබේ මාතෘභූමියට තිලින කරන්නේ ඔබ උපන් මාතෘභූමියට ඔබට මේ මොහොතේ දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම කෘතවේදීම ප්‍රතිඋපකාරයයි කියලා මේ සුන්දර පොසන් පුර පසළොස්වක පොයේ දවසේ සිරස විදර්ශනා රාත්‍රිය තුළින් පින්වතුන්ලාට මෙසිතින් සඳහන් කරනවා මේ මොහොතේ මේ සුන්දර විදර්ශනා රාත්‍රිය සිරස ගුවන් විදුලිය හරහා ශ්‍රවණය කරපු අප්‍රමාණ වූ පින්වතුන්ලාට ඒ වගේම ගම්වාසී රටවාසී සියලුම පින්වතුන්ලාට මේ පින් නිදුක් නිසුව පද්මාභය දීර්ඝායසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා ඒ වගේමයි අපේ උත්තරීතර මහානායක සාමින් වහන්සේලා ඇතුළු වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායසම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තර ශක්තියක් වේවා අපට උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ පින්වත් සාධිකා මහත්මියටත් ඒ පින්වත් සාරද මහත්මයාටත් ඒ සිරස ගුවන් විදුලියේ ප්‍රධානී පින්වත් සජිත් රත්නායක මහත්මයාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ඒ වගේම සියලුම සත්වයින්ටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයටත් මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙත් සිටින් ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි.